අපි කරන්න ඕනේ තරග පරාජය වුණ එක ඇනලයිස් කරන එක මිසක් අලුත් ක්‍රීඩකයන් කියන එක නෙමෙයි. නායක දසුන් ශානක කිව්ව සුපිරි කතාව. ඔව්, අපි දන්නවා ඊ දවසේදී පැවැත්වුණා සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වෙනි එක්දින තරගයේ. ඉතින් ඒ තරගයේ තමත් පහසු වෙන ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා. ඒකත් එක්කම තරගාවලිය දෙකට එකක් ලෙස පොළොවෙන් තරගයේ පරාජයට පත් වෙලා තියෙද්දි අවසාන තරග දෙක අපිට අවස්ථාවක් හම්බුණා විශිෂ්ට විදිහට ජයග්‍රහණය කරලා තරගාවලිය දෙකට එකක් ලෙස නිම කරන්න. ඉතින් අපි දන්නවා දැන් අපිට තියෙන්නේ ක්වොලිෆයර්ස් ක්‍රීඩා කරන්න. ඉතින් ඊ දවසේදී ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී දසුන් ශානකගෙන් ප්‍රශ්නයක් අහනවා මේ ක්වොලිෆයර්ස් ක්‍රීඩා කරන එක්ස්ට්‍රා ප්‍රෙෂර් එකද, ඉතින් මේක ක්‍රීඩා කරන මිනිහෙක් ගැන මොකද්ද හිතන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේදී ප්‍රසන් ශානක කියනවා ඔව් මේක මේ එක තරගයක් දෙකක් පරිදිලා ආපු දෙයක් නෙමෙයි, මේක අපි අවුරුදු ගාණක් තිස්සේ කියන්නේ අවුරුදු දෙකක් තුනක් ඒ කාලේ ඇතුළත තරග පරාජය පත් වෙලා තමයි මෙන්න මෙතෙන්ට ආවේ. ඒකට අපි හේතු හොයාගන්න ඕනි, අපි කරන්න ඕනි. අපි ලංකාවේදී ක්‍රීඩා කළා ජයග්‍රහණය කරපු තරග, ඒ වගේම පැරජිස තරග, ඒ වගේම එළියේදී ක්‍රීඩා කළා ඒ ජයග්‍රහණය කරපු තරග, පරාජය වෙච්ච තරග, ඒ සියල්ලක්ම ඇනලයිස් කරන්න ඕනේ. ඇනලයිස් කරලා ඒකට හේතු හොයාගන්න ඕනේ. එහෙම නැතුව මේ අලුත් ක්‍රීඩකයන්ව මෙතෙන්ට ගහලා දාන එක නෙමෙයි, අවුට් ක්‍රීඩකයන්ව මෙතෙන්ට ගහලා දාලා නව ක්‍රීඩකයන්ව මෙතෙන්ට ගහලා දාලා ඔවුන්වත් අමාරුවේ දාලා අපේ ක්‍රිකට් එකත් පල්ලෙහාට දාන එක නෙමෙයි කරන්න ඕනේ. අපි කරන්න ඕනේ මේ පර්ෆෝමන්ස් ඔක්කොම ඇනලයිස් කරලා බලන එක කියලා. ඉතින් මේක ඇත්තටම හොඳ කතාවක්. මොකද මමත් කලින් එක කියලා තියෙනවා මේ අපි ඕපනින් පාර්ට්නර්ෂිප්ස්, ඕපනින් කපල්ස්, ඕපනින් කම්බිනේෂන්ස් 16ක් පාවිච්චි කරලා තියෙන දේ අපි දැක්කා. මැච් එක යන අතරතුර මේ ඇනලයිස් කරලා පෙන්වන තේ සිම්බාබ්වේට පස්සේ සිම්බාබ් 17ක් පාවිච්චි කරලා තිනවා. අපි 2019 ලෝකුස්ලානේ ඉඳන් ඒකෙන් පස්සේ ඉඳන් අපි පාවිච්චි කරලා තිනවා ඕපනින් පෑස් 16ක්. ඉතින් අපර ස්ටේබල් වෙන්න අවස්ථාව ලබා දෙලා නැහැ. එක්කෝ පැතුමුයි දිමුතුයි ක්‍රීඩා කරනවා, පැතුමුයි කුසම් මෙන්ඩිසුයි ක්‍රීඩා කරනවා, පැතුමුයි අවිෂ්ක ෆෙනෑන්ඩෝයි, ඊට පස්සේ විනෝද් බානුකයි අවිෂ්කයි, මේ වගේ කම්බිනේෂන්ස් 16ක් ට්‍රයි අවුට් කරලා තියෙනවා. ඉතින් අලු ක්‍රීඩකයන් ගිනක් ගිනක් දාන එක නෙමෙයි මෙතන කරන්න ඕනේ. මෙතන කරන්න ඕනේ අර දසුන් කිව්වාගේ මේ පරාජය වලට ඒ හේතු හොයාගෙන ඒව ඇනලයිස් කරලා අන්න ඒවට කේට කරන එක තමයි කරන්න ඕනේ. නැත්තම් තරග පරාජය වෙන්න 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 ක්‍රීඩකයන් ගිනක් දාලා හරියන්නේ නැහැ. ඉතින් අර ඔලුවක අකුමට කොට මාරුකලා හරියන්නේ නැහැ වගේ කතන්දරයක් තමයි මෙතන මට කියන්න තියෙන්නේ. ඔව් බලන් ඉමු මොකද වෙන්නේ කියලා ක්වොලිෆයර්ස් වල.